මේ පාට් එකෙන් අපි කතා කරනවා කොහොමද මෙන්න මේ portfolio section එක හදාගන්න කියලා. මේ section එක හදන්න යද්දී ඔයා මුලින්ම එක දෙයක් කරගන්න ඕනේ. ඔයා දැනට design කරගත්ත websites නැත්තම් ඔයා කරපු මොන හරි graphic designs වල png versions නැත්තම් jpeg මොන හරි versions image එකක් විදිහට තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් ඒ ටික එක folder එකක් ඇතුළට ගන්න. ඒක තමයි ඔයා මුලින්ම කරන්න ඕනේ. මේ විදිහට ඔයා edit කරනවා නම් මොන හරි කරලා මම මේ දැනට නම් dummy ටිකක් තමයි use කරලා තින්නේ. මොන හරි කරලා ඔයා මෙතෙන්ට දාන්න පුළුවන් විදිහට ඔයාගේ design ටික හදාගන්න. මතක තියාගන්න මෙන්න මේ size එක ඔයා manage කරගන්න ඕනේ අනිවාර්යෙන්. මෙන්න මේ ටික නැත්තම් ඒ කියන්නේ aspect ratio එක 1:1 නැත්තම් 16 නම් ඒ වගේ තියෙන images හදාගන්න මතක තියාගන්න. එතකොට lazy වට මේක design කරගන්න යද්දී. ඉතින් මේ තියෙන්නේ අපි දැනට හදාගත්ත site එක. राइट मे सेक्शन के मंग आईंग विनोदे मे सेक्शन के अभी कथा करहमद मे सर्विसेस उपयोगी सेक्शन के हद नहीं जस्ट मम मेतन हदागन मई वर्क अरे मम मुली मुगे डिसाइन वाल इमेजेस एक फोलडे गए इमेजेस मेन पब्ली फोलडे अदल दागन मत अभी इमेजेस हम देम मैनेज कर मेन पब्ली फोलडे तेनीस राइट मैं कोर्स क्लोज कर लाने मुल डिविशन दागन मे दिखेट डिविशन का डिविशन टू दिखट दागन इट बस मेकट पोड़ पाराग्राफ दागन मे पाराग्राफ कापी अर्थन दागत मेन मे सर्विस सैक्शन दागत पाराग्राफ सामान सह मैं इतने कॉपी कगन मेम एच टू याटिंग पेस्ट कर इमेज इमेज वेटो मेदे तुट किया अदिशे सैट मे टर्मेट तिब्बे मेट मे रनवे अदिशे मेक प्रोजेक्ट क्लोज वाट आई मेक रन कर मेक रन करना पड़े एनपीएम रन डेफ දෙන්න විතරයි තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේ විදිහට පෝට් එකකට වගේ සර්වර් එකකට සර්වර් එකේ පෝට් එකකට මේක ආය රන් කරගන්න. බලන්න මගේ සයිට් එක රිෆ්‍රෙෂ් වෙනවා ආයි. දැන් මේක ආය රන් වෙනවා මගේ පෝට් එකේ. පොඩි දේ ඔන්න ඔය දේ විතරයි කරන්න තියෙන්නේ. ඔගේ සයිට් එක ආය රන් කරගන්න. ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ ඔයාගේ සයිට් එකේ මොන හරි එරර්ස් තියෙනවා නම් මේ විදිහට ඔයාලට පෙන්වන්න no problems කියලා මගේ දැනට පෙන්වන්නේ. මොනවා හරි මෙරර් එකක් තියෙනවා නම් දැන් මම මෙතන මෙන්න මෙතන एच के तीन मट इर तीन मैं सेव करवागे मे विधि फेल टू कंपाइल गील इर मत कंपाइल कर मगे इर तीन कीन एक मतकतीगन इर नो कंपाइल विना अरे अभी आप सेक्शन दागने इला मत डिविशन खादा मेरे मगे इमेजेस दागन मगे वेडवल इमेजेस अरे इमेजेस दागन पोड़ वेडाई कर इमेज टैग इमेजेस दागन इतर तीन इमेज क्या सेल्फ क्लोजिंग टैग राइट इट वस्ते वाट पुलवा इमेज वागे हेड इंपोर्ट कर मम्मी ने इमेजेस के कमेंट दापुतने मगे इमेजेस इंपोर्ट कर लेसी पस्ते බලාගෙන සහ මගේ කෝඩ් එක ගොඩක් ඒකේ මගේ කෝඩ් එකත් ගොඩක් පිළිවෙලයි මතක තියෝ මේ කමෙන්ට්ස් දදා දාලා වින් කරලා කෝඩ් ලියන්න පුරුදු වෙන්න එතකොට ඔයාගේ කෝඩ් එක බලන කෙනෙක් වුණත් මේක ගොඩක් පිළිවෙලයි බලන්න මං ඉමේජ් 1 කියලා එක ඉම්පෝට් කරගන්නම් from .public වල තියෙන මට ඉමේජ් වල නම් නම් මතක නැහැ एक मम्मीतन पब्ली फोलडे मेनमे तेन मेनमे इमेज तुना इंपोर्ट कर इमेज टू इमेज थ्री हाइट दड़ती इमेज टैग मेट यूज कर मम्मीतन इमेज टैग सोर्स विधिट इमेज वन कीन का दी राइट नाइस इमेज इंपोर्ट तीन मिथन मैं ओल्ड टेस्ट नोने अनिवार्य मिथन एरगे मम्मी ओल्ड इमेज वन कीला
මම මේකේ ලේඅවුට් එක ලේඅවුට් එක රෙස්පොන්සිව් විදිහට මාරු කරගන්න. ඊළඟට මෙන්න මේ ඉමේජ් වගේ මේ වගේ ඉමේජස් මට දාගන්න ඕනේ තව 6ක්. මොකද මං ඉමේජස් 6ක සෙක්ෂන් එකක් තමයි මෙතන හදාගෙන තියෙන්නේ. ඒකට තියෙන්නේ මේ වගේම සමාන කොපිස් 6ක් දාගන්න එක විතරයි. ඊට කලින් මෙතන මම පොඩ්ඩක් මේ ඉමේජස් ටිකේ මේ ඉමේජස් වලට මම ක්ලාස් නේම් එකක් දීලා මේ ඉමේජස් වල කෝනර්ස් ටික රවුන්ඩ් කරගන්න. උන්ට පුළුවන් ඕනට රවුන්ඩඩ් LG වගේ දෙන්න. ඔයාලට වෙන බෝඩර්ස් බෝඩර් රේඩියස් එකක් ඇඩ් වුණා. ඊටස් මම ඔබ්ජෙක්ට් කවර් කියන එකක් දෙන්න. ඊළඟට පුළුවන් මේ ඉමේජස් වල තව කොපිස් පහක් ගන්න ඔයාලට. 1 2 3 4 5 බලන්න ඔක්කොම ඉමේජස් දැන් 6ක් වැටිලා ඇති. 1 2 3 4 5 6 හරි. ඉමේජස් 6ක් වැටිලා තියෙනවා. Right, ඊට පස්සේ මම මෙන්න මේ ඉමේජස් දාගත්ත portfolio කියන section එක style කරගන්න යන්න. Right, මම දැනට දාගන්න ඕනේ මෙන්න මේ HTML ටික දාගෙන ඉවරයි. දැන් මම මේ ටික style කරගන්න. හරි, දැන් මම මේ ටික style කරගන්න. මම මුලින් මෙන්න මේ portfolio කියන එකට මෙන්න මෙතන අපි දාගත්ත මෙන්න මේ section එකට, කියන්නේ pay services iofo කියන එකට දාගත්ත styling ටිකම තමයි එන්න ඕනේ. ඒ නිසා මම ඒක copy කරගෙන ඇවිල්ලා මෙතනට paste කරන්න. Right, ඔන්න විදිහට වෙනස් වුණා. ඊළඟට මම මේක පෑඩින් එක y 10 යනවා. මෙතන පෑඩින් එක right ඔය ගානින් අවුලක් නැහැ. ඊළඟට මම මෙන්න මෙතන ඉමේජස් ටික දාගත්ත ඩිවිෂන් එක ස්ටයිල් කරගන්න. ඒකට මට ක්ලාස් එකක් දෙන්න පුළුවන්. ඩිස්ප්ලේ ෆ්ලෙක්ස් වෙන්න ඕනේ. ෆ්ලෙක්ස් කොලම් එකක් විදිහට තමයි තියෙන්න ඕනේ. ගැප් එකක් දෙන්න ඕනේ 10ක්. රයිට්, ඔය විදිහට ගැප් එකක් ඇඩ් වුණා. මම මේකට පෑඩින් එකක් දෙන්නම්. පෑඩින් එකක් දෙන්නම් 10ක් විදිහට. හරි, ඔන්න විදිහට තමයි. නැත්නම් ඒ කාඩ්ස් ටික ගොඩක් ලොකුවට පේනවා. දැනට ඔය ගන්න හොඳයි. හරි, එහෙනම් අපි portfolio section එක design කරගෙන ඉවරයි. දැන් අපි යමු අපේ footer එක හදාගන්න. අපේ website එකේ අන්තිම කැලල තමයි footer එක. අපි බලමු footer එක කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන අන්තිමටම ගිහිල්ලා මෙතනින් කමෙන්ට් එකක් දාගන්න. footer කියලා. right, footer එකට මම දැන් දාගන්න අවශ්‍ය ටික දාගෙන යන්න. මම footer එක ඇතුලේ division එකක් හදනවා. ඒ division එකේ ඇතුලේ මම මුලින් h3 එකක් දාගන්නවා. contact me for more details කියලා. හරි, ඊළඟට මම paragraph එකක් දාගන්නම්. හරි හරි, පැරග්‍රාෆ් එකක් දාගත්තා. ඊළඟට මේ ඩිවිෂන් එක ඔච්චරයි තියෙන්නේ. ඊළඟට මම අනිත් ඩිවිෂන් එක ඇතුළට මගේ සෝෂල් මීඩියා ලින්ක්ස් ටික තමයි දාගන්න ඕනේ. මම ඒකට මම හීරෝ එකේ දාගත්ත සෝෂල් මීඩියා ලින්ක්ස් ටිකම තමයි දාගන්න ඕන නිසා හීරෝ එකෙන් කොපි එකක් ගන්න. මෙන්න මේ සෝෂල්ස් කියන තැන තියෙන හීරෝ එකෙන් මම කොපි එකක් ගන්නවා. මෙන්න මේ ඩිවිෂන් එකෙන් කොපි එකක් මම අරන් මේ විදිහට ෆූට් එකේ පේස්ට් කරන්න. ඔය ටික සේව් කරලා බලන්න මේ විදිහට ලස්සනට ෆූට් එක වැටලා තියෙනවා. දැන් මම ෆූට් එකට අවශ්‍ය ස්ටයිලින් ටික ලියාගෙන යනවා මෙතන. ක්ලාස් නේම් එකක් දෙනවා. ක්ලාස් නේම් එක තුලේ මට බෝඩ් එකක් ඕනේ টপ එකට. මම බෝඩ් එක දාගන්නවා. බෝඩ් টপ 2යි බෝඩ් එක ब्लैक पेन ओने टेक्स्ट एक स्मॉल मटक उड़ाक लोगों टेक्स्ट एक बार डाक पेन ने है इलंगट मितन ट अपे ओपेसिटी का आडू करेगा बोर्ड एके ने अपे फुट एके ओपेसिटी का मान देना है त्याग को भी राइट लस्सन है इलंगट मटक पुलुआ मेरे फ्लेक्स करेगा ना फ्लेक्स इधर से मोबाइल वाला फ्लेक्स खोलने में आपको देर दिए नॉने රයිට් ඔය ගන්නට හොඳයි. ඊළඟට මම ගැප් එකක් දෙන්නම්. මොකද මට ෆ්ලෙක්ස් අයිටම්ස් අතර පරතරයක් හැදෙන්න ඕන මේ විදිහට. ඊට පස්සේ අයිටම්ස් සෙන්ටර්
ईटम सेंटर सह जस्टिफाई सेंटर जस्टिफाई ईटम सेंटर जस्टिफाई कंटेंट सेंटर सह इलाइन ईटम सेंटर करगत्ता जस्ट मैं पैड इन कर देना पी वाई दहाय अरे उन्हें गाना होता और न हो तो मैं देने टे तीन ने ई लंगटे मटे मेने मेकटे मार्जिन ने का देना पुलवां ओम होता කියලා හිතෙනවා මට ඊළඟට මෙන්න මේකට මම මේකේ මගේ පොඩ්ඩක් ටෙක්ස්ට් ෆොන්ට් වේට් එක වැඩි කරගන්න මේකට පුළුවන් ටෙක්ස්ට් මුලින් ක්ලාස් නේම් එකක් දෙන්න ඕනේ ටෙක්ස්ට් බේස් වගේ දෙන්නම් මේ විදිහට ඊට පස්සේ මාජින් බොටම් එකක් දෙමු නැත්නම් ඔක නිකන් එක කොටේ වගේ මාජින් බොටම් එකක් දුන්නා ඔන්න මේ දෙයියස් මට මෙන්න මේකේ පැරග්‍රාෆ් එකේ ओपैसीटी का अड वेन्नोने ओपैसीटी का मंग हत्तली हक कवे देन्न नाइस राइट उन्ने गान हुद राइट दनेट उन्न अच्छराई मगे फूटा के थदा गन्न थी इन्ने दनेट मेंक रेस्पोंसी वेन्ने मुबाईल एकड़ी तरहेगात मदगती आगान එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් කතා කරා කොහොමද මේ ඉමේජ් සෙක්ෂන් එක අපේ පෝට්ෆෝලියෝ ඉමේජ් සෙක්ෂන් එක සහ ෆූටර් එක හදාගන්නේ කියලා. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මෙච්චර කල් අපි හදාගත්ත වෙබ්සයිට් එක රෙස්පොන්සිව් උනේ මොබයිල් එකට විතරයි. එහෙනම් අපි බලමු මෙන්න මේ වගේ කොහොමද රෙස්පොන්සිව් කරගන්නේ කියලා අපේ ඕනම සයිට් එකට ඕනම ඩිවයිස් එකකට රෙස්පොන්සිව් වෙන විදිහට හදාගන්නේ කොහොමද කියලා බලමු අපි ඊළඟ වීඩියෝ එකෙන්. ඉතින් අද වීඩියෝ එකෙත් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට අනිවාර්යෙන් අපේ GitHub repository එකේ link එක දාලා ඇති. මේකට අපි කෝඩ් ටික ඔක්කොම push කරලා තින්නේ. ඒකට ගිහිල්ලා ඔයාගේ කෝඩ් එකත් එක්ක අපේ කෝඩ් එක refer කරලා බලන්න. මොනවා හරි අවුලක් තියෙනවා නම් අනිවාර්යෙන් comment section එකේ දාන්න. නැත්නම් අපිව contact කරගන්න විදියත් අපි description එකේ දාලා ඇති.